සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මං මනිරාජස් සුනන්තුු සග්ගමොක්හදං ධම්্මස් සවන කාලෝකාලෝ අයංभදන්තා ධම්මස් සවන කාලෝ අයංभදන්තා ධම්මස් සවන කාලෝ අයංබදන්තා නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒකං හිසච්චන්න දුෘතියමත්හි යස්මිං පජානෝ විවදේ පජානං, නානාචතේ සච්චානි සයන්තුනන්තිී තස්මාන කං සමනාවදන්තිතිී පිගොතුන අද මේ අවස්ථාවේ සිදුකෙරෙන පංකම මොසුනටාවට පස්සේ තමයි පත්්‍රිකාව දකිනකොට දම්මාලාංකර ස්වාමීන් වහන්සේගේ වර්ෂ. අනක් සපිරීම නිමිති කරගැෙන සිදුකරවු ලබන පුුණ්්‍යානු මෝදනා පූරුවක පිංකම කියලා ඉති මටාරි සංවේගයක් ඇැතිනය වෙලාවේදිත් කද දම්මාලාංකර ස්වාමින් වහන්සේ මගේ ගුරුවරෙ. මගේ ගුරුවරයෙක් වුණට උන්වහන්සේ මට විද්‍යෝධය පිරිවෙනට ආපුදවසය ඉඳලා අනෙක් ගුරුවරු සියලු දෙනාටන වටා සමීපගුණා. මේ අම්මතාත්තත් අපේ අම්මතාතාවග තමයි ඔය නිවසට මම කීපතාවක් ගිහිල්ලා තියෙනවා. දම්බාලාංකාර ස්වාමී වහන්සේ එහෙම යනකොට මාව තමයි එක්කරගෙන යන්නේ. උහන්සේ යසනීපකාංගොල්ලදත් නොෙක් අවස්ථාවලද මා සමග වෛද්‍ය ප්‍රතිකාර කිරීම සඳහා ගිහිල්ලා තියෙනවා. ඉතින් උහන්සේගේ මගේ වයසයි සමීප වයස්සීමාවක තියෙන නිසා න්සේමට විද්‍යෝධද පිරුවවේ ද ගඩක්ෙලාවට ශිෂ්‍යියය කුටු විදිිය නෙවේ සැලක්වෙේ එකම සබ්‍රහ්මචාරයේ න්ොහන්සේ නමකට වසයෙන් තමයි මට සැලකුවේ ඒක උගන්නවනයු කටයුතු වලද පමණක් නෙවෙයි තව බොහෝ අවස්ථාවලදී එහෙම සමීප කල්්‍යානමිත්‍ර සම්බන්ධතාවක් ගුරුගෝල සම්බන්ධතාවට එහාගිය සම්බන්ධතාවක් තිබුණ වග මම නවලහාම කියනවා ඉතින් විශාල ශාසනිික සේයාවක් සිද්ධ කරපු ආදර්ශ සම්පන්න ස්වාමීන් වහන්සේ නමක් අපි බොහෝ මැඇලුම් කරපු ස්වාමීන් වහන්සේ නමක් අපට බොහෝ ගුරුහරුකන් දුන්නු මොකෝදා අපි අරණ සේනාසනයක මහනවුණේ ඇහවතුම් පැවතුම් සකස් කරගත්තේ ඉතිං අපට අරවගේ තැනකට ආාවට පස්සේ ලොකු වෙනසක් දැනෙනවා ඒ හැම තැනකදීම අපේ පැත්තඇරගෙන කටයුතු කළා. මට ඔොඳට මතකයි දැන් අපි ඒ පිරවෙනයඉන්න කොටත් සාමාන්‍යෙන් සිවරු පොරවන්නේ අරන්න සේනාසනය වගේමයි. ඒවාගේම සම්ප්‍රදායක් විදිට අ කුඩේ නෙවේ පාවිච්චි කරන්නේ මම හෙදිත් පාවිච්චිරේ ගොටුත්ත වැස්ස ටිහලාගෙන යන ගොටුවත්ත. දි ඒ හැම තැනදිී මුන්වහන්සේ දේශන කරනකොටම කියනවා සම්ප්‍රදායන් ආරක්ෂය කරන්න ටඕනේ. මෙ මෙයාවාගේ ආරක්ෂා කරන්න ටඕනෙ කියලා ගොඩක්තැංගොලදී අපට දිරිදුන්නා. බොහෝ වෙලාල්ලදී අපට හෙම වැටෙන්ඩ ඉඩක් දුන්න එමන හැම අවස්ථාවක්කදී අපට දිරිදුන්නා නැගිටින්ඩ අපි බොහෝදේවල් උන්වහන්සේගේ ජනගත්ත සමමාර්තංගලද උන්වහන්සේකෙන මගෙනුත් යම් යම් දේවල් උන්වහන්සේ ආදර්ශියට ගන්නවක් කියලා. මගින් ගහනො අයිදවස්සල මේ පිරිවෙනඉදලා ට යනොට නවාසික ාරියටයනු නවාසික ගාරයෙන් කුටනු මසාමාන්‍යෙන් කතා කරන ගොඩක් කඩුයි. මට කියන වඋන්හන්සේ මේ ඔබහන්සේ යනකොටේ එනකොට කවුරොක් කතයක කතා කරන්නේ නේද. කියලා මකින් ඔයවාගේ අර උගා පෞද්ගලික ජීවිතයක්ත් එකළ බැඳීමක් තිබුණු උතුමාන් වහන්සේ නමක් එක් කතකින් මම සංවේගේයට පත්වන මේ අවස්ථාව වෙල මිම පිළිබඳව තවාතකින් ගුරු පූජාවක් වසේ මෙහෙම දේශනාවක් කිරීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ගොඩුවත් මවපිය දෙපළටත් ආශිර්වාද කරනවා. පවුලේ සහෝදරාධීන් සියලු දෙනාටමත් අශිර්වාද කරනවා. මේ සියලු කුසල් ධම්මාලාංකාර ස්වාමින් වහන්සේගේ පරලෝපුුණ්්‍යාත් මී ජීවිතයට සියතින් කරගන්න හා සමානෝමත්පත්වේවා උඩහන්සේගේ පරලෝයි ජීවිතය අපි සෑහෙන්ඩ විශ්වාස කරනා සුගතියක් මයි. හන්සේට ඉතායික්මනින්ම චතුරාර් සත්‍යාව බෝධ කරගැනීමට පුළුවන් වහන්සේට ම පැතිරිච්ච හිතීමේ විචාරබුද්ධියක් තිබිච්ච උතුමාන් හන්සේ නමක් උඩහන්සේට ඉතා ඉක්මනින් චතුරාර් සත්‍යාව බෝධය සිද්ධ වේවා කියලා ගෞරවෙන් යුතුව අපි ප්‍රාර්ථනා කළ යුතු වෙන අධිස්්චාන කළය යුතු වෙනවා. ඉති මෞ කෙනෙක් පිය කෙනෙක් කවදාව තමන්ගේ දරුවෙක් තමාටිඉස්සරලා ජීවිතෙන් සමුගනී කියලා බලාපොරොත් වෙන්නේ නෑ කැමතිවෙන්නේ නෑ. තිං අපි අපවත්වීමෙන් දිත් දැක්කා මේ අම්ම තාත්තා බොහොම කනගාටුණා. ඔබට පමණක් නෙවෙයි අපිත් ඔය තරං ඉක්මනට උහන්සේ සමුගනීවි කියලා හිතුවම නෑ. ඒ චරිතය තුළ හැදැෙන ස්වාමීන් වහන්සේ කෙනකොට ගණ්ඩතියෙන ආදර්ශ අපමනයි. මාදුට සවිශේෂ ලක්ෂණ කීපයක් දැම්මම් මෙතෙන් දේන කොට හිතාගෙනාවෙන ෑ උන්හන්සේගේ උහන්සේට පුුණ්‍යයානු මෝදනා කිරීමට මේ කරන්නේ කියලා ආවට පස්සේ තමයි අම්ම දකින කොට තමයි පත්‍රිකාව දකිනකොට තමයි, චමිල් කියන කොට තමයි මම දැනගත්තේ. තිේ වන්හන්ේතුළ මමාදුරට සුවිශේෂී ලක්ෂණවලින් අපි දෙකතුනා ගත්තුත්හේ මටත් ඔබටත් සසිරුදිනාටමත්තයක හරි ආධර්ශෂ්‍යම්පන්නයි. උුහන්සේ හරි හික්මීමක් තිබුණ ගමනින් බෙමිනිින් ඇවතුම් පැවතුන් වලින් භික්ෂුවකට නොමසරිලන පැවතුන් තිබුණේ නැහැ සංකීර්ණ සමාජ රටාවක තමයි ජීවත් වුණේ ඊට වඩ උන්වහන්සක හොඳ ධරම ඥානයක් තිබුණ හැබැ උන්හන්සේ අපටත් වඩ මාදුටු දෙයක් තමයි ඒ ධරමානු ශාසනාවකට වඩිනකොට පුතුමාකාර පෙරසූදානමක් වෙනවා. ධරම සාකක්චාාවට නවෙක් විද්‍යයුත් මාධ්‍යවල ධර්ම දේශනා කරලා තියරෙන වඋහන්සේ පුද්ධම පෙරසූදානමක් තියෙනවා ඒ වැඩ සතාානට.ඇ සමහර තැංගොලද අපියෝය ප්‍රශ්නාවට උත්තට ගිහිලා දුන්නාට පස්ස උන්වහන්සේ දකින පැත්ත ගහකින් ගෙඩියක් වැඇනොත් උන්වහන්සේ දකින ක්‍රමය වෙනස්. හැම තමන්ට ඒ පිළ බඳව ප්‍රීනත්වයක් නැත්නම් උන්හන්සේ ගොඩක් කළවටේ වැඩට අගා නෑ සුදුෂ්කාා සම්පූර්ණ වෙන කාල් හරියටම කරන්නට. විදෝද පිරව ද න්වහන්ස මයි ධර්මසා ච්චාව පයෝදවාසට කළේ උන්වහන්සේ නැති සෑම අස්සාවකද මට තමයි භාර කරලන්නේ. විද්‍යෝදේ පිරියවන්ට විශාල පාඩුවක් ධම්මාලා අංකාර ස්වාමන් වහන්සේගේ අපවත්වීම. සාාසනයටම ලොකුපාඩුවක්. තිය නිසා බොහෝ ජාති තියන උන් වහන්සේ ගැන කියනවනම්. ඒ වර්තමානේ භික්‍ෂූන් වහන්සේ ලාතර බොහොම සිල්ුවත්ව, ආදර්ශ සම්පන්නව නිතරම හිතපු දෙයක්තමයි දම්මාලාංකාර ස්වාමීන් වහන්සේ අප නිසා බුදුරජාණන් වහන්සේට ශාසනයට අගෞරයක් නොයා අයුතුයි. ඒක හිතේ තිබුණ නිතරම ආදර්ශ සම්පන්න වියේතුයි කියන එක හැම වෙලාම කියපපු දෙයක්තමයිම අපේ ජීවිත ලඩු පාඩුන්තාව ගොඩක් තියෙනවා හදාගණඩග දවල් ගොඩක් තියෙනවා මෙහමනේ භික්ෂ ජීවිතයක තව අපි පම්හනවන පරමාර්තය මීට වඩා ලාංවෙන්නට ඕන ැයි සියලු අඩුාඩුකාන්තින් අපේ ජීවිතය තුළයි ධර්මය තුළ හෙමෙක් නෑ කියන්නේ කර දේශනාවක දියුණනත් හොදට පේන්ඩ තිබිච්ච දෙයක් තම ඉස්්‍රද්ධාව දට තියෙනවා. අන්න ඒ එකතායි මම කීවේ. ආදර්ශ සම්පන ස්වාමීන් වහන්සේ නමක් නිසා එබඳු බුද්ධ පුත්‍රයන් වහන්සේ නම බහි කළ මේ ගුණවත් මව්පිය දෙපලට බුදු බව ලැබීමට ඒ පෙන උපකාරවෙයි ති ඒ කාරණුත් සැලකිල්ලට ඇැරගෙන. මෙතනදමේ හදිස්යේ දෙසනා කරන්න රහිතාගෙනාපු ධර්ම කොට්ටාසේ නෙවෙයි මාතෘකා කළේ වෙනත් එකක්. තින් ගුරු උත්තුමෙකු සතුවති බිච්ච ගුඩාංක උන්හන්සේගේ හොදටමති ගුණා. පවෙන් වැලැක්වීම කුසල සමාධානයම කරවීම, මනාව හික්මවීම ඒකු හොදටම දුටු දෙකු. යපි විද්‍යෝදේ පිරවේ දේශනවලට එනකොට. මේ තරන් සූදානමකින් ගෙන ගුරුවරෙක් තවත් නැද්ද කියලා හිතෙන තරමට පොඩි දෙයක් කැරගෙන දීර්ගවේලාවක් විස්තර කරනවා. සංස්කෘත එහෙ උගන්නනකොට බොහන් ංචි දෙයක් කැරගෙන පින්ගවතුන් ක දිගීර්ග වෙලාවක් උගාන්නනවා විස්ුද්ධ මාර්ගගේ උගන්නට කොට දර්ගවවෙලාවක් උගන්නවා. එක හැම කෙනෙකුටම තේරෙන විදිහයට උගන්නට පුදදුම විී දක්ෂතාවක් පාන්කමක් තිබිච්ච තුමාන් වහන්සේ තමක් නමක් තමයි. අප ගුරුදවයන් වහන්සේ නමකවන දම්මාලංකාර ස්වාමින් වහන්සේ නැවනි අරිදම් අනුනායක ස්වාමීන් වහන්සේට පුදුවම ගෞරවයක් තිබුණා අපි යන වෙලාවල්ලොලද පැයක් කතා කර හිටයුත් පෑ භාගයක් කතා කරන්න බොෝ වෙලාවල්ල ොලද නවිනි අරිදම්ම අනුනායක ස්වාමින්න් වහන්සේ පිළවාද අපටත් ගොඩා ප්‍රශංසා කරලති නොඔ ජාතියගෙන කතා කරනවාට ටජාති ැන කතා කරට ගොඩක් ස්වාමිනාන්සල කතා කරනවා අඩුයිනි. ති මම ඒවා කතා කරන කොට ගඩහන්සේමයි යන වෙලාවල්දති මට ගොඩාක් අශිරවාද කරනවා. මගේ ප්‍රකාසන වර්නාා කරනවා. තිෙරිසා අපට දිරිදුන්නු චාත්‍රය පම නක්නෙවෙේ. බොහෝ පැතිවලින් අපේ ජීවි තිස්සරහට ගෙනියන්ට උදව් කරපු අනුග්‍රා කරපු ශ්‍රේෂ් යතිවරයන් වහන්සේ නමකවාසයෙන් තමයි. ස්වාමින්න් වහන්සේවා අපි හැමදාම සීපත් කරනිති ගිනිසා මේ ධර්මාුණු ශාස්සනාවට මාතෝරා ගැනීම එක ඔබගේ සාර්ථක තේරීමක් අම්මගේ හොඳ තේරීමක් මොකද වඋවහන්සේගේ චරිතය පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්න ඇතුලාන්තයක් මම දන්නවා. ඒට හේතුව තමයි සමීප වාශත්‍රය කරා දීර්ඝ කාලයක්. තියනිස්සා පිය ජීවිතය තුළ තිබිච්ච තරමාණුකූල පැවතුම් ඒජීවිතය තුළති බිච දැක්ම දැරීමේ හැකියාව මට මතකයි වසනීපකංගොලට වලදී අපට එහෙමනන් දරාගන්ට අමාරු තරන් ම තුන්හසේ හැම දෙයක් මධ්‍යස්ව දරාගන්නව කටකත් කියන්න ෙත් නැ. මට තමයි ගොඩක්වෙලාට කියනෙ මාත්‍යක කියන මෙහෙමයි ප්‍රතිකාර කරේ මේ මමාරුයි මෙමයි කියලා මේ එහෙම ගණන්ගන්න නිනෑ. මම ස්වාමන් හ සිටකව ස්වාමිාස මද ෝද ොස්තර මාත්තයෙක කියෙන ස්වාමිහසේ කන්න්නාාඩිය. ගණකබයින ස්වාමිනසර කණ්නාඩියක් නැතු ෙන්සස්දාගෙන පහසුවෙන් වැඩකරගන්නඩ පුළුවන්, ආරක්ෂාවට ඉතරක් බරාඩු කණ්නාාඩියයක්ක් සැල්ලුව එකක් පාවිච්චි කරලා බංස්වාමිනනාහසට යොම කරන්න කියලා. අනේ ඒෝක දැතිමට පොතක් පතක් බලාගන්න පේෙන් නැති නෑනෙ මේ ඇති. අන්නඒවාගේ තියවුණහසට කරගැනීමේ හැකියාවක් නැතු. අනවෙයි හැකියාවන් තිබුණ. තින් ගොඩාක් දවල්ලොලොද අනේ විදියට දරාගෙන මධ්‍යස්ථෙවෙලා ඉවසීමෙන්. ය මේ හැකියාවක් අපි සමීපවහිටපු නිසා අපි දුට්ටුවා. තියනිසා ඒස්වාමන් වහන්සේ ගුණසීපත් කරලා තමයි න් වහන්සේ ජීවත්ව හිටිය නම් පනස්ශවවෙනිි ජන්ම දිනය. අදට යෙ දෙන්නේ මේ පිංකම සංවිධානය කරගත්ත ඒකයි. තිය නිසා ගුරුවරේකු වස්සයෙන් හුදෙක් දම්මා ලංකාර ස්වාමීන් වහන්සේ විදිහට නෙවෙයි ම හදුන්වන්නේ. ම්ම ලංකාර ස්වාමීන් වහන්සේගේ ගුරු භූමිකාව කියලා. ය ගුරු භූමිකාව ගුරුවරයකොට ගණ්ඩ තියන ආදර්ශ එමටයි. ඉගැන්වීම් අතින් වුණත් ආදර්ශයතින් වනත් ඒවට පෙළගහැෙන ආකාරය අතින් වුණනත් තේරුම් කරලදිනාකාරේ විචාරය කරන ආකාරය හරි සුවිශශිෂයි. හොඳ පිරිමි කටහඩක්තිබිච්ච පෞරුෂයක් තිබිච්ච හොඳ ආරහෝ පරිනාහා ලක්ෂණ හැම දෙයකින්ම රිපුූර්ණ වෙච් උත්තමයන් වහන්සේ නමක් තමයි මේ අම්මගේ මේ තාත්තාගේ ශාසනයට පූජා කරපු ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ කියන අතිජාත පුතා අතිජාත පුතා ති නිසා ඒ කාරණත් සැලකිලට ඇරගෙන චතුරාර්ය සත්‍යය චතුරාරි සත්‍යය තමයි ලෝක ධර්මතාව අපි කොච්චර කනස්සල්ලක් ඇති වුුණත් සංවේගයක් ඇති වුනත් උන්වහන්සේගේ අපවත්වීමත් එක ධර්මතාව එක ධර්මතාවක් චතුරාර්ස් සත්‍යයෙහි දුක්ක සත්‍යයට ඇතුළත් වෙච්ච කොටසක් බනපතය සඳහන් වෙනවා කීපයක් අපට එතකොටදා සම්බන්ධ වුණ අපට දැන වුණ පියෙහි විප්පයෝගෝ දුක්කෝ ඒක සිද්ධ වුණා මරණං ඒක සිද්ධ වුණා ඒ විදියට බණපොතේ කියවෙන කාරණ ප්‍රත්‍යක්ෂ වුණ උඩහන්සේගේ අපවත්වීමෙනුත් අපිවත් කවදාවත් හිතුවෙන ඔය තරං එක්මට අපපොත්වය කියළලා එහෙම ලොකු අසනීපතත්වයක් තිබුුණෙත් නැහැ. කර්මාණරූපු ආපු ගැලවෙන්නට බැරි අවස්ථාවක් නිසා තමයි එම සිද්ධ වනි. विද්‍යෝදේ පිරිවෙන පරිවේෙන අධිපදිනායක ස්වාමීන් වහන්සේ නිතරම තාමත් කියනවා දම්මා ලංකාරණ ඇතිවීම විද්‍යෝදය ප පිරිවෙනට පිරිමැසය නොහැකි පාඩුවක් කියන වග කද මෙවාකට ජේෂට්‍රම ගුරුවරු දෙතුන්දෙන අතර අපේ ස්වාමින් වහන්සේත් එක්කෙනෙක් තිය නිසා ඉහෙම පුතෙක් තමයි අම්මයි තාත්තයි ඇති කළේඉහෙම ගුරුවරයක් තමයි අපට ලැබුනි හම ගුුවරේෙක් මයිපට නොලැබුණේ. ඔය කාරණාටික මතක්කලේ වෙන කුමක්හත් නිසා නෙවෙේ එකක් පෞද්ගලික මගේ ගුරුවරෙක් නිසා අනෙක ස්වාමින් වහන්සේ නමක් නිසා අ ඒ ස්වාමින් වහන්සේගේ මෞපියාදී උදවිය මෙතරීන නිසා අනෙ බෞද්ධමාධ්‍යයට සමීපවහිට පුත්්තමයන් වහන්සේ නක් නිසා ඔය කාරණා සැකිලට ඇරගෙන තමයි වහන්සේගේ ජීවිතය පිළිබඳව මට කරනු කීපයක් මතු කරන්නට හෙතුනේ ම පෞද්ගලිකව දන්නා නිසා තින් මෙතනදී අපි මාන්තෘකා කරගත්තය ඔන්න බණ දශනාවට ඒකංහි සච්චංන දුෘතිය මත්තී යස්මිම් පජානෝ විවදේ පජානං මේ ලෝකෙ මොඩම දේකට නමුත් නිවැරදිී උත්තරතියෙන්නේ එකයි යම්කිසි දෙයක් තියන වනං ඒට නිවැරදි උත්තර තියන්නේ එකයි. ඒකං හි සච්චන්න දුතිය මත්ති දෙවැන්නක් නෑ. යස්මින් පජානෝ විවදේ පජානං. හැබැයි ඒ උත්තරේ ප්‍ර්‍යක්ෂ නොවෙනතුරු ප්‍රත්‍යක්ෂ නොවෙේච්ච උදවිය කලබල උදවිය ඒ උත්තරේ පිළිබඳව වීද වාද විවාද මතවාද ප්‍රකාශ කරමින් ගැටෙනවා. නානාච තේ සච්චානි සයන්තු වනාන්ති. ඒ ප්‍රමුකයෝ ඒ තමාට හසු නොවෙච්ච ඒ දෑ පිළිබඳව විවිධාකාරයේ මත පලකරනවා මේක සත්‍යයි මේක සත්‍යයි මේක සත්‍යයයි යනාදි වසය. තස්මාන ඒකං සමනා වදාන්ති අන මෙතර ශ්‍රමණ කියන වචනයව ගත්තා. ඇයි ඒකාලෙ වුුණත් තිබිච්ච දෙයක් තමයි දැ ඔය බොහෝ උදවිය යම්යම් ගැටලු ප්‍රශ්ින පැරණෑගුණට පස්සේ. නොපෙනෙන උත්තර තියෙනකොට හොයාගෙන යන්නේ අපට වඩායමක් හිත දියුණු කරනාව මේ ශ්‍රමණ බ්‍රහ්ණාදීන් ඒවතුමන් වහන්සේලාගෙන් දැනගන්නට පුළුවන් කියන විශ්වාසයක් තිබුණ. එනිසද මෙතනත් ඒවාගේ මේ සාමාන්‍ය දෙයක් නොේ මෙතරන මේ කියන දැන් අපි ගත්තොත. මෙහෙම දෙයක් ැරගෙන කිවත් මේ කොයක් කියලා ගත්තොත් කාටක්වතය මත බෙදනෑ. මේ මේසේ කිය ගත්තොත් මේ හවල් ලියෙන් සකස්වවෙලා තියෙන්නේ කියලා ගත්තොත් ඕකට කටක්වත් මත බෙේදාය නෑ. එක එක මතබේද විරහිතයි. එවගේ සාමානිින් ඉන්ද්‍රියන්ට හස්ුුවන දේල් බොහෝමයක් තියනවා අස කරන ආසාදියට. ඒවාට අමුතිෙන් වාද කරන්න දෙයක්න හැමෝ මෙතනදී. අවිවාධාත්මකයි. හැබැයි මෙතන මේ කියාගෙන ීටවාඩා ශ්‍රමණයන් වහන්සේලා ඉදිරි පත් කරන කාරණ වාදවිවාද මතබේදයට තුළුදුු කරුණු කියලාගත් අර පස්සේ මෙත ගන්නි පින්ගොත් ඊටවාඩා ගැඹුරුුවර්තයක් මේ අපේ ජීවිතවලතින අතහර්ථය පිබඳව. බලඩ එකේ ජීවිතවල හරි වෙනස්සේතෙන් අදහ සුදහසතින්. මෙතන මේ ඉන්නවා විෂිපාත්තියක් වෙතර ඇති වි්සක් විසිපාක්තියක් වෙතර ඇති බලන්්ඩ කේකේක් කෙනගේ අදහස් කොච්චර වෙනරස්ද කියලා අපි කණ්න්නේෙ බොන්්ඩි කාරැකි වෙනට පුළුවන් ඉන්නන්නේඒ එක ගෙදරක වෙන්න පුළුවන් එක පවලයා වෙන්න්නට පුළුවන් නමුත් අදහසු හස් බලන්ඩ එලියට දැන්මට පස්සේ කොච්චර වෙනස්ස කිය එලටර කෙනෙකුට බලන්ඩ පුුවනන් කොච්චර වෙනස් කියලා. ඒතමයි ඇතිතේ කර්මාණ රූප සිද්ධ වෙන දෙයක්. කර්මේ අතීතයේ සිදු කරලාතියෙන නරක පුරුදු හොඳපුරුදු කුසලා කුසල කරම. අපේ සිතුම් පෙටු නාකල්පසං කල ප හොඟක් වෙනස් කරවනු. දැන් ඔබ හිතල බලන්න නොකො දැන් ඔබේ අධහ සුදහසුයි අපෝතච් ස්වාමන් වහන්සේගේයා දහස් සුදහසුයි කොච්ච වෙනස් කිය ද ස්වාමි හසල බහතරේගේ අදහස් ලනක දැන් අපි නිික් ිකම හිතල ලන්නකො ැ ඔන්නන දැන් මසිස රු පාච් කන ොද දැ. සාමාන්‍යෙන් බුදුරජාණන් වහන්සේ අපට ඒකාන්ත වශසයෙන් කියලා තියෙ දෙපට සිවරයි තනිපටසිවරයි අදරසිවරයි තුන්සිවර. ඒකත පාවිච්චි කරන්නේ. දැන් ඊට අමතරව සාමාන්‍ය දැ මාපිත් ඉස්සරහෙම තමයි යැපුුණේ අපේ ගුරුදේයොත්වම කඩවැදු ජිනිවන්ස පණ්ිත නායක ස්වාමීන් වහන්සේ අපට උපසම්පදාවනාට පස්ස කියලා තිමුණේ මේ නමලා තුන්සිවුරෙන් පමණක් අඩුවස්සයෙන් මාසතුනක්ව තියැපෙන්ඩ කියලා. කියඇන් දෙෙපට සිවරයි අනිපට සිවුරයි අද සිවරයි පමණ ඉට වඩාලා වියනක් ක්‍රියතක් තිග රෙදිකෑඇල්ලක් ඉටවඩ වැඩින ගන්න නෙ ඉට වඩ පොඩිරෙදිකෑලි පවිච්චි කරන්න පුළන් පාත්‍රා පිසි වාදයට නාගන්න කකොට ඇඟවුල්ලා ගැනීම ආදයට ඒ හැරන්නට සාමාන්‍යෙන් පොදුවේ ඇඳක දාලා තියෙන ඇතිරිල්ලක්වාගේ දෙයක්ඇැරන්නට වෙන සවරක් පවිච්චි කරන්න ඇතුවායක්කත් මූන පිහිට පවිච්චිරන්නේ නෑ. ති උන්හන්ස පටහමකි කියල් අපිති සෑන කාලයෙන් පාවිච්චික. ැයි දැන් අපට යන මන් බිමනොයි වැඩ රජකාරී එක් කලලාට තුන්සිවරෙන් ඇෙන්ට බෑ දැ අරන්නෙසේ නාසනේ පමක්ම ඉන්නන ඔයදේ කරගන්නට පුළුවන්කම තියනම්කොට ගමබිමයිය වෙන්නේ නෑ අරන්නෙේ නාසන වලහන්ගක් ඩාඩි දාන්නෙත්නේ ද විල තැවරෙන් ෙත්න නිසා ොක් කියලාට තුන් සිවරෙන් ැපනට පුලුවන්කමක් තියනවා අපිත් හෙමිීදල තියනවා. එතකොට ඩැන් ගීපීන්ගවො එක්හූ පිළිබඳව සලකලා බලන්නරකො දැන් එතකොට දැන්. බාවිච්චි කර ඇැදුම් කොච්චරද කියලා දැන් ඔබට ගොඩක් නැතුම් එරග ඇරගෙන රග රගෙන දැන් මාසයෙන් දෙකින් අලුත්තලුත් නොවන පනන්නේ ඇතුම් ඇරගන්න ගාට ඔබට සතුු ඇඳු ගොඩ ෙදර තියෙන කොට මගේ කාමර පිරල බඩස ඔබ සතුටයි. හැබැයි පින් ගොදර අපට්න ඒක ම වාදය. දැන්මම දෙපට සිවරු දෙකුයි තනිිප සිවරු දෙකුයි අදර සිවරු දෙකක් නාටකඩයක් වගම පාවිච්චි කන හොදටෝ මැති වැඩිපුර සිවරුහමපුුණට පසේ මට පහවාදය. ලන ගහි පිංගවතුන්ගේ පැවිදිීතුමන්ගේ වෙනසේත කොට බල. ඒ ඒක දැන් අපිගත්තු දැන් දාානයක් කියන්නක ධානයක් වුණත් දැන් අපට මට වෑන්ජනු ගුඩඒක්ල වලාන්නට බැරිගාට පාත්තරයටට බෙද ැමතිතු මට පුළුවන් ප්‍රමාණ ව නක්ග. එතකට දැන් සමනේ වෑජන තුනයි හතරයි උපරි මගන්න. මට වලන්න බැරිමට පාතරයට විදාගත්තුත්. අර වලඳන්න පුළුවන් මටමට ත් කොත් ගන්න . තුර ො න ල න් ලන් ්‍රමායක් ව ම බෙදාගන්න. එතකට දැ ල ීපි තු සාන බහ තරයයක් දන ත්ිාන ෙදාගත පත් ේ ෑජ බද ගත ර ජන ෙන්ජ ජන ජ ද හය බදාගන්න. එතකොට දැ ැ දැන් අපේ සවර කුටිත් තිහෙමන දැන් කුටි ගත් අර පසේ ැ මට පහසුව පොඩි කුටියක්. මේස අතියාගන්ඩ පොඩි අඳදක්තියාගන්ඩ. කිිය කැසිකිලේ ඒ හැ එක අඩි අටේදාය කොටියක් තිබන හොඳටෝ මැති හොඳට මැති දැගතුොටසිියුරු ගොඩාක් වැඩු පස මනසට වදයාව. දානේ ගොඩාක් වැඩිියුුණට පාසේ මනසට වදයක්. කොටිය ගොඩාක් ලොකුුණනාට පසේ කොටිය බඩු ගොඩ වෙන්නට පසේ මනසට වදයක්. දැක් ජිහිිපෙන් ගොතුන් ටෝකනෑන. ගීපිින් තු බඩ ගඩාක් ෙදරතියෙනොට කැමති. ගීපං ගතු අරවි ආරපානාදී ගොඩාක් බෙදා ගන්නට කැමති බහතරයක් දෙන අල්පයක් ඉද හෙම නැති ගීපිංග තුන් ඇඳුම් ගොඩාක් පාවිච්චි කරන්න කැමති ඇඳුම් ගොඩාක්ති ගන්නට කැමති අනයන ගමනට වෙනස් වන සඳදුු ැතිකගට කැති අ ලට වෙනෙස හැබැයි දැන් ඕක දැ මම මේ හිතලා කරපු දෙයක් නෙවෙයි හිතල කරන දෙයක්නේ දැ ස්වභාවයම් අඩුසිවර ප්‍රමාණයක් අඩු ආහාර ප්‍රමාණයක් සාමා්ඩ සේනාසනයක් ඒ හිත මේ වත්හරන්නටෝ නෑ මේත් එක් කල අපට කෙලෙස. හෙම හිතලාමත් නෙවෙයි. එහම ලොකොට හිතලා නෙවෙේ. ඒ පින්ගොති සසර පරණ ජීවිතවලද මනස හුරු කරලති ආකාරය. අන්න ඒවාගේ ධර්මයේ ගැඹරට යනකොටත් අපේ සිතුම් පැතුුම් ආකාල් ප සංකාල හරි වෙනස්. ඒවා තේරුම් ගැනීම මට්ටන් හරි වෙනස්. ඒ එක තමයි මෙතරදිමේ කිවේ ඔය සත්‍යය හොයාගෙනයන කොට සතති හොයා ගෙනයන කොට ඒ උදවේ ගැට ගැහෙන පැටලේන අවුල් කරගන්න තැන් එමට තියෙනවා ඒකතම මෙතරදිම මේ කියව්ුණේ දැන් බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙලා චතුරාරි සතති දශනාා කරනවා. හැමෝම් පිළිගන්නවද එහම වෙන්න ලෝක එ මේට මේට ලෝකෙනෙවෙෙන වැෙනමකරේ ඕ ඕකත්මංගත්ත දම්මමා ලංකාර ස්වාමන් වහන්සේ. කොහෙහැරි ධර්ම සාකච්ඡාවක මම රෝපාහිනියක දැක්ක මොකද්දෝ කතාවක් කියයාගෙන යන කොටොය හිතන දේවල් වෙනවාද ප්‍රශ්නයක් හැව සාාවකේ. ඕකෙද තමයි උන්හන්සේ කීවේති මමොක බණ කීපයකද උන්හන්සේගේ වචන්ටි කොපිරගෙන කියවා. උන්හසේති ඕහොම වෙන වනංගෙති මේකට ලෝක නෙ මේකට වෙනම කර නමක් දාාණ්ඩ වේ කියකිව. හිත විදිර ඔක්කොම සිද්දව වෙනවා වන මේකට ලෝක නෙමයි එන ලෝකයේ නොකයා වෙන මොක කරනමක්දාන්ඩුව කිය කියවා. එතකොට ම කියාගෙනාව එකෙක් කෙනාගේ නුවන දියුණවෙලා යන කොටත් නතර වෙන තැන් විවිධායි විසමයි. එතකොට දැන් චතුරාර් සත්‍යයකය ආනයක තමයි ඒකං හිසච්චන් මේකතම ඇත්ත කවර පිළිගත් නොපිගත් ඒක තමයි විශ්ව ීතිය කියන්නේ එකට. ොඩාක්ොයි ඉංග්‍රීසි පොපතේ බුද්ධාගමට දාලා තින වචන දෙක් තියෙනවා නැචුරල්ලෝ යුනිවසල් ලෝ කියලා. බුද්ධාගම හඳුන්වාදීම සඳහා ඒදෙකද ස්වභාවධර්මය. ස්වභාවධර්මය නීතිය විශ්ව නීතිය ගක් ඉංග්‍රීසි පොත්ත ලොයි වචනක පාවිච්චි කරට බුද්ධාගමට. ැ අනිත්තාාගං වොලට ඒ වචන දාන්නේෑ. කො ඒයාගංවොල සහ බුද්ධාගමේ දර්ශනය හරි වෙනස් එනිසා, ඒවිතයට ගත්තර පස්සේ මේ කියන ස්වභාවධර්මය නීතිය විශ්ව නීතිය චතුරාරිසත් චතුරාරි සත්‍යයට ඇතුළත් නොට කිසිවක්නේ දුක්කසත්‍යයේ ලෞකිකයි මොක දුක්කසත්‍යය කියලකි සංකීත්්‍යයන පංචිපාදාානක් කන්දාා දුක්. මේ පංචස්කන්දේ තමයි දුකයි කියකිල දේශනා කළේ. මේ පංචස්කන්ද තාත්තත් පංචස්කන්දේ. අම්මත් පංචස්කන්දේ මේ සහෝදරාදිී අර. සෝදරතු මයින්වා එතු මත් හොම සමීපාදාන්නවා මේ පංචස්කකාන්ද පොඩි බාත් පංචස්කන්ද පංචපාදානස්කන්ද තමයි තියෙනෙන එතකොට පංචපාදානස්කන්තේ බුදුරජාණන් වහන්සි වදාලේ දුක සත්‍යය සංකිිත්්‍යයන පංචිපාදානක් කන්ඩා දුක්කා එතකොට දුක දැනෙන පෙනෙන හැඟෙන වැටහෙන මට්ටංවි විදයි එක එක්කෙනාට හැබැයි ඒ මොන මට්ටං ගොලින් දැනනත් දුකනන් දුකම තමයි අපට දැනවාන දැම් බලාන්ට මානසික දුක් තමයි ගොඩක්. අභිතන කායි බරපතලයි මානසික දුක්කොට ොඩා කියලනෑ. මානසික දුක්වැඩි මානසික දුක් පිගති පවතිනවානනි දැම් බලනමි අම්මට ස්වාමින් හසය පවත්තුනාට පස්සේ දැ මේ දක්වා මේක නැතිවෙලානැ. දැ කායිකෝසෙන්මකක් කර දුකක් තිබුණනගේ කායික දුකට එ මාන හුරු වෙනවා. එකඒ කලක් යන කොට එක පුරුදවෙලා නැතිවෙරයාන. ත් මානසික දුක් කියනන්නේ ීට වඩ බරපතල විදිහට මතක් කෙරකොට නැවත නවත. ක ස්වාමිනාස කෝමත් මාසකට තාවක් දෙවාව කොත් ගෙදර වඩිනවා මත අම්මට හරි ආදර මන් දන්නවා එකක. අම්මට විශේෂය හරි ආදර දම්මාලාංකරට ස්වාමිනාශසයක දපස සමක කියලා තියෙන අප සමක කතා කරනවා.ඉ එනිසා අර මානසික දුක් වැඩියඇතකට ප්‍රිය විපයෝගාධදිය මුලුකරගෙන ඇත්වෙන මානසික දුක් එක බරපතල වැඩ. කායික දුකට වඩා. එතුොර කායික දුකත් එන ඕන තරන්න ඔන්න ඕකතමයි දුකසත්්‍යය කියලාග. යි වෙනකවත් හොයන්ටයන් ඔොන්නේ. ලෙඩ වෙන කල්ලින්ඩ ඔන්න මරණය එනකල්ම ඉන්ඩවශ්‍ය කරන්නේ. මේ ඒ මරණයයක් දුකතමයි. ලෙඩ වෙනකත් දුකතමයි. ලෙඩත් නැතුව ආහාරපානාති ඔක්කොම තියාගැෙන ඒත් දුකැඇතිවෙන්නේ නෙද්ද. ඇ ගිරිමානන්ද සූත්‍රේ තියෙන්නේ ජිගච්ාපිපාස. ඩගින්නයි පිපාසයිත් දුකක් කියලා. ත නිසා ඒ දුක අඩු වැඩිවසෙන් තියෙන ලෝක තියනවා. හැබැ කෙසේ නමුත් දුක අඩු ලෝකතියනවා ඒ ලෝකවල තියන විපරිනාම දුක්ක. ඒ ඇනේ ඒ සැප නැතිවෙන නිසා. නැතිවෙන කොට දුකයිනේ. එක කයටත් වඩා මනසට දුකයි. එනිසා ඔන්න දුක සත්‍යය කියලා බදුරජාණසේ ජාතිපි ජරාපි, ව්‍යාදි, මරණ ය අ දුක්ක සත්‍යය පුොරක්තිික කොටස්ටික තියෙන. ිතමයි <Sess> ේ ඒටික අඩු වැඩි වසෙන් අප අපටේ නවා. ඒ වැඩිපුර අකුසල කර්මලු විපා කියනොට ජරාවාද මරණනාදි ඒ දුක්ටික වැඩිපුර වැඩිපුරයෙනවා. වැඩි පුර කුසල විපා කියන කොට හැබැ ඒත් ැති වෙන්නේ. ටිකක් අඩුකරලායි වනවා එක අඩුකරණවා කියලාෙන මරණය අඩුකරණානෙමේ මැරෙන්න්ඩ හේතුවෙන දුක් කැඩුම්, බිඳුම්, කැපුුම් කේටුම් ලෙඩ් අන ඒවටිය අඩු කරල ක්ෂණකෝ සමහරලට මාර්මය සිද්ධ වෙනවා. ප්‍රේවිීපයෝගේ ගත්තොත් ඒ බොහෝසයෙන් අඩුව ප්‍රියදේවල් ප්‍රියාය නැතිවෙන ගොඩක් අඩුව සිද්ධ වෙනට පුළුවන්. එළඟට ජරාවාදිය ඒත් ඒවාගේ ඒවත් අඩුවෙන් සමහරට කෙටි කලකෙ ජීවිතය තොර වෙලා යනවා දැන් බලන්නඩකො සාමාන හිතල දෙග සමරස්වාමින හන්සිල පවා මාස ගනන් බටගහල පුදුමාකාර දුකක් විදිනවා දැස්. ම ලංකර ස්වාමීන් වහන්සේ මෙහමනෑ ොම කෙටි කාලෙක්කද පුුණ්්‍යවන්තව හිටිය වැහැරිලාගියත් නෑ. එහෙම ලොකූ අසනිපකං අසාධිතත්වේ හිටියෙත් නෑ. ඒක එතෙන්ඩ මරණයට ආසන්ුව පරිවාර වසේ ආාපුදුක් අඩුයි සාපේක්ෂවාසේ. හැබැයි වුණනාට සම්පූර්ණයෙන් අර ජරාවයදි මරණාදී සමස්සයෙන් මිදිල නෑ. කම දුරජාන් ක් ತ ක් න ට ඩ ැන් මේක දුකයි කියල තේරුම් ගන්ඩ ය බුදුරජාණන් වහන්සේ ජියමානව ඉඩ මඕන. දැ හෙම අවශ්‍ය කරන්න. ති බුදුරජාන පි ැ පස න හතුන් වහන්සේ පහලන. ර බුද්ධෝ පාද කාලාලවල පසේ දුර චತರ ್ බධර. එනිසා. <piercing phrase》> <alsoivia> දක්ක සති පේන ප්‍රමාණයෙන් රම් බලන්ට කායි මානස්සික වසයෙන් දසක්ග්‍යයනකොට මේ සියලු දනවා මකද ඔොගලට ඩිගකීමක්තිේ නොකද මේ අය ශාසනය ඥාතිීන්. එ ඔගලට වැඩිපුරමේ ධර්මය වගකීමෙන් යුතුව හිතන්ඩ අනුගමනය කරන්නඩ වැඩිපුර වරා ප්‍රසාධයක් තියනවා. මොකද මගේ සහෝදරය මගේ දරුව මගේ ඥාතිවරය මේ ශාසනයෙන් නිිකන් හිටපු කෙනෙක් නෙවේ. සාාසනය සටහනක්ති බිච්ච. හට සටහනක් තියපු උතුමේ. තියනිසාඒදි ඒ ශවාසනයේ පනිවිදේ තමයි ඕන දුක් සත්‍යය හිතල බලන්ට එත කොට. එතකොඩ දැන් මේ අයට ස්වාමින් වහන්සේ නිසාමං ම විශ්වාසක කරන ක්‍රමේ මමක කියන්නේ ස්වාමින් වහන්ේ නිසා දැන් අතීත සංසාරය බව දුක්විද පේවා මතු අනාගතය අන්න්න තියෙන සංසාර ගමන මේ වගෙන මංහිතන්නේ ධරමාව බෝධී අඩු පෞඩු මක් මේසක සැකයක් කමමුතුවයෙන් ගොඩන ගිලන. ඇදෙම සැකයක්ක් කොනැගෙන්ට හේතුවක්න එච්චර සේෂ උතුමන්හන්සේ නමකොත් ඉන්නන්නේ එකේ වෙන වෙන අක්කුසල් අපටත් තේවතියනොන් හිත්වද. එනිසා සත්‍යය බුදුධාමයි කියන තැනට මංහිතන්නේ මත බේද ඇතිකරන්ඩ ඔබට අයිතියක්න්නේ. හො ඔබ පසු මීට වඩ ගෞරවණය ශසාසනයට ඇතුළත් වෙච්ච පසුවීමක්කොට තියෙන නිසා. ඊළඟට අපි කෙන දුකට හේතුව කියලා තෘෂ්ණාව කියලා කියවා. සංකකිත්‍යයන පංචිපාන කන්දා කියලා නට ෘස්නාව එකක තුළි තියෙනවා. ඒට කියන පින්ගොත්න දුරජාන් වහන්සේගේ පරියාය දේශන තෙරනද. ඒවට කියැන බුදුරජාණන් වහන්සගේ සප්ප දේශ දේශ. එකන යම් කාරණයක් දෙසනා කරනවා ඒක තුළ තව විශලේෂනය කර ගණඩ තියනවා. එතර පංචපානස් කන්දය තුළ ගත්තර පස්සේ ඒක සමුදේ ස ත්්‍යය යෙනවා කෙස් ටික ටික. සංක්ෂේපයෙන් පංචිපාදානස් කන්දේම දුකයි කියලා කීවට ඒක තුළ අර සමුදයක් තියනවා ඒක ේෙන් කරලාික ටස් කරලගනක් කෙස්්චික. තවයි දිකටිකො ෘෂ්නාව. තවයි දිටකොත් ලෝබ දේ සමොහ තුනම දුකට හේතුව. තයෝකට අමුත්වෙන් කෙනෙක් මේ ලෝබ දේ සොමහ මුළුක් කරගෙන අකුසල් කරපුුණි සා අපායිප දිලා දුක්ක ද න ක එෙ හි ැන් ෙපා. එක වෙනේ කැඇත්තයි. එක දන්නේ නෙතවම? එක නෑ කියන එකනමේ දැම්බලන්ඩ වැඩිපුර ඇලීම තිබුණනොත් වැඩිපුර දුකේෙන් නැද්ද. වැඩිපුර තෘශ්නාව තිබුණනොත් වැඩිපුර දුකේෙන් නැද්ද හිති ඔය යන උත්තර. තැන් දරුව කීපදනෙක් කින්න්නො කියන්නක හොදට කියන දේ අහන ඒ දරුවට වැඩිරක කමත්තක් ති න. එතකට ඒ දරුවන තිවුණුොත් තමයි වැඩිපුර දුකේෙන් ගොඩක් කලාවට පැවිදිෙනවා අනේද. ගොඩක් අමලා තාත්සල පැවිදිවෙනවාට අකමැත්වෙන්ෙක් හේතුක් මොක්ද දරු. ඒ දරුවගේ තමයි වැඩිපුර ගුණයක් පේන්නේ යම්මට තාත්තාට ඔය අහ්ගක් තැංගොල තියෙනයක්කෝක තමයි දරු දෙතුන්ද හිටිය දාහදල හිටියත් යම් දරුවෙක් පැවිදිෙන්ට හනවානං ඒදරුවට කැමතින පැවිදිවෙන්ට දෙන්න නෑ කැමතින. මොකද හේතු දන්නද ඒය අම්මට තාත්ට පෙනිලා තියෙනවා මේ දරුවගේ තමයි වැඩිපුර ගුණයක් තියෙන්නේ කියලා. ඒනිසාය පැවිට හිත් නැමෙන්න්නෙ. සෙකාලෙ සිීරුවැරල්ල යයි යම් යම් සාාසන ඉන්නකොට අඩුපාඩුකං වෙයි නමුත් නිරයාසන්ගේ හිත් පහල වෙන්නේ ගුණයක් සසරෙන් පුරුදු කරල වැඩිපුරතියෙන නිසා. ති ම හිතතනු අම්ම දන්නව ඇති දම්මා ලාංකාර ස්වාමීන් වහන්සේ වුනත් අනිර්දරුවන්ට වඩා ගුණයක් පෙන්නන්නට ඇති ගෙදරඉන්න කාලෙ. පැවිදිවුණ අඩු පාසේකතාව මහත් වුණ. දදාන්නන අමතාත්තා පිළිබඳව සහෝදරා ීින් පිළිබඳව දම්මාලාලංකාර ස්වාමිනාහසේ හිතපු ක්‍රමේ ම හොදරම දාන්නවා. එකකතමයි ගුණේ කියන වැඩි වැඩි ගුණයක් තියෙන ක තව එකක් මෙහෙමයි අගුුණ වැඩිවෙෙන්ඩ ක්‍රමයකුත්නයනෙ මොකද දැන් ගිගෙදර ඉන්නකට ආ හායවා වෙනකොට එකතුේෙන අත් එක් කලා ඕ මෙහම බෑන් මෙහම බෑ කොන්දේසි ගොඩයි ස්වාමින් වහස දමකට ඒව කරන්ඩ එන්න කාටක්කත් බෑනෙ ස්වාමන්නාහසේ කැමති ට අම්මට ලකන කැමති දිර ල කරන්න. හතට කැමැතිම විදියට සලකනවා සහෝදරාධින පුළුවන් විදිහයට සලක්කනවා මොකද අපේ ගරුවරය බුදුරජාන් වහන්සේ මවපිය පස්ථානී හැලින්ම කරපු කියපු බෝධිසටට කාලීන්දලා. බුදුබවට පොහුණුවෙන කාලයඉන්ඳලා මේක සිද්ධ කලා. එනිසා පින් ගොත්තුන දුකට හේතුව රෘස්්නාාවතකොට ඇලිීමක් ඩිපුරඇතුවෙලා තිබුණාන කර අඩි පහක් ඉඳලක් කනෙක් උඩඉඳල වැටෙනවා රිදෙනවා. අඩි හතාටක් ඉඳලා වැටනවා වැඩිපුරරිදෙනවා. දහයක්කඩ ඉදරවැටිනවා ටත් වඩාරි දෙෙනවා ඇලීම වැඩිවෙච්ච තරමට බැඳීම වැඩිවෙච්ච තරමට දුකවැදී. කාරණ දුකට හේතුව සම්දී සත්‍යවවි තේරෙන්. එහනම් ඒක අඩුවේගෙන අඩුකරගෙන අඩුරගෙන ගියොත් සොයන් සිද්ධයි ඉබේයටම සිද්ධවේවා දුකාඩුයනවා. තඟර පාරක්කයිනේ දිරාගේ වාහනයක් යනකොට දකිනවා. ඕ නකට පිච් ිච්ච තිය. දුක් ඇතිවයෙනවා කටක් කටකක් දුකක් ඇතියෙන්නේ. දිරාගේ ගයක් තියනවා. දැන් අපි කියෙමුකත් අපට ගෙවල් දෙකක් තියෙනවා. එක ගෙදරක්තින දිරාගල දෙැ අපි කඩ් ඩොන්නමේ තිේන තව ගෙදරක් තියන ීන පන්නට හදාගත්තු බඩමූට රල තියන. දැපි අනවෙලා කද ගෙවල් දෙක කඩගෙන වැටලි ඇදගෙන වැැටිලා එතං ගිියරගෙන. අලුන්ගේ පිළි බඳව දුක ඇතියෙනවා. අරක පැබැ ගෙවල් දෙකක්තුවයි පි්චුණ. යි තින තුෘ තට. ද වා ෘ්ා අඩුව න තරට දුකා අඩුවෙන ෘෂ්ාව නැතිනාන දුකනටි කක්වත්. නමුත් අපට එක ඇතයි. බො තෘෂ්නාව පදනම් කරගෙනම සැපහොයාන්ට පුරුදුවෙලායින ලෝකයාට තෘෂ්නාව ඉවත්කිරීමයි සැප එලීම පුරුදු කරලායින්න සත්වයාට ඇලීම ඉවත්කිරීමයි සැපේ කියලාකිවටක තේරෙන්න්නේැයි. හැබැයි ධර්මය කලාක් පුරුදු කරගෙන පුහුණු කරගෙන යාන කොට හෝදිිසියං ඉන්න කොට තමන් ත පිළිබඳව වන උත්තර හාම් ුවේවා. හරි ඉළඟට වැඩපිළි වෙල තමයි ඒ හරි හරි කෙට්ටුෙන් යන්න බලට තැ ගන කෙලෙස්ටික සමුදේශත්තිය කෙලෙස්ටික දුරකිරීමට නිරෝධ සතතිය නිර්වාණය කෙලෙස්ටික දුරකිරීමට හේතුව වෙන අධ්‍යාත්මික වැඩපිළි වෙල සමත විදර්ශන භාවන. දලට කොච්චර ගැලපෙනවාද කියලා දැන් ඔය ටිකමතින පරලොවද අතිීත ජීවිතයද. අනාගත ජීවිතය ද ඉරේහන්දේද ග්‍රහලෝකවලද පිටසක්වොලද මේක ඇතුළේ. කෙලෙස්ටිකත් මේ කෑ තුළේ. කෙස්ටික දුකිරීමේ වැඩපිල්ලත් මේක තුළේ කෙලෙස්ටික දුරුුණාට පස්සේ ඒ සැපේ දැනන්නෙත් මේකට තර. ඒ සැපේ අරමුණු කරණෙත් මේක. එතො කෙලෙස්ටික නැති කරන්න කෙස්ටික දි බලන්ඩ කෙස්ටික ැතිකිරීම සැපේ හොයන්. මේකෙ තියෙන කායික මානසික දුක් හොයන්න ටඩ ඉති බලන්ටක බුද් දේශනාව හරි ගැඹුරුයි ස්වාසූදහසක් ධර්මස්කන්ේ. හැබැයි සියල්ලම සාහරන්සේ මේ කොතුල තියෙන අ බැලුවට පස්සේ. දැ වෙනත්තාාගංවලවාගේ ශාස්සූරය පිළිබඳව ගෞර එන්ඉන්ට සැකනොරඉන්න සැකොත් දඩුවන් වෙන අපටනා කෞරක් දඩුවන් දෙටෙට කෙනෙක් නෑ. අප බුදුරජාන්සේ දණඩුවන් දෙෙනනවද න ද්ඩුවන් දෙෙන්න කවරක්. අපි කරගන්න කුසලා අකුසල කරමා කොහොමද අන්නේ යනුව තමයි අපට දණ්ඩුවන් දෙන්නේ කරපු අකුසල කරම. අපේ වගකීම අපටමයි. ඒවාගේම කොයිවිදියටද වෙන්නේ කෙරෙන්නේ කියන එක තේරුම් ගැනීමට මඟ පෙන්වීම ධරමයි ඒක නිසා අර බුද්ධ දේශනයක් ප්‍රකට දේශනයක් තුම් හේ කිච්චන් ආත අප්පා අක්හා තාරෝත් තතාගතා. තතාගතයන් වහන්සල මඟ පෙන්වීම පාර කියලා දෙෙනවා. පාරය නවෙනවා නම් වරදාාපි. හැරගෙන පාරයන්නට වනේ මසස නෙවෙයි නැනැස එනිසාපින් ගොතුන දැන් මේ අවස්ථාවේදී සීපත් කරන්නට ඔය දේශනාව තමයි තියෙනෙතර චතුරාර්ෙ සතතිය. ඕකතමයි චතුරාය සතතිය දර චතුරාරි සත්තිය වටගන්නටඩට මමාරුවේ ධ ත ජීවිත පිළිබඳ කල්පනා කළ කිසිම හෝඩාවක් පපුර නිවාස නයවත් ොති නොත් ෙම අත ජීවත පිබඳ න පත හැර කිම හෝඩුවාවක් නස ගැල කි ම හෝඩුවවාක්න ැයි දක් ත් මුද සතතිේ නෝද සත්්‍යය පිළිබඳ මාග සත්්‍යය පිල ඒ එකට ඕනොට ො කතුර හොඩුව ව ලැබෙනවා. අනාගත ජීවත පිළිබඳු හිතරන කම්බලන්. අනාගත ජීවිත පිොඳ දෙදැන් දන්නවා මෙහෙමයි මේ උපන තැන මෙහමවෙන්න කුල්කොත් මෙහම කුසල කොත් මෙහමදන අපි දන්න ඇතකොට ඇ බන පපතිෙන් දන්න නොත්ත අපට හෙම හෝඩුවක් ලෝකොට. එටි එනිසෙ සහර දැන් සමාර මනුෂය හරි කැමති මේ අපේ හලා මරල්ලා උපාන්නේෙ කොහෙකව කොහෙද අප අහවලා මැරල උපාන්නේය හරි දැ අභිග්ඥාලාබියක් කිව්වා කියන්නකු. අභිග්ඥාලාබයා දැනගෙන කිව්වා හැබැ අභිග්ඥා නැති කෙන එතුකට ැනගන්නවෝ අභිග්ඥාලාබියයා කිය කිවට. එනිිසපගත් අපට වැදගත්වයෙන් ඒවන් නෙවෙයි. අපට වැදගත්වෙෙන්නේ මෙන්න මේ පේන කොටසක් තියෙනවා අභිඥ්ඥාවත් සෝවාන්නාදී මාර්ග පලවත්. කිසිම දෙයක් නැති කෙනකොට හසුවෙන ප්‍රමාණයක් තියෙන මොකද මේ දුක්ක සත්්‍යය පිළිබඳ කුත්තරේ තියෙනවා. දුකට හේතු පිබඳ උත්තර මැරැන්ඩිස්ර්ලොම් පේනවා. දුක අඩුවෙන ඇත්තකොට කෙලෙස්ටික අඩුවන කොට දැන් පේෙනවා. එනන් කෙස්ටික අඩුවෙන් වැඩ පිළි තම අනුගමනය කරනවාන එකනු මේක උුනේ කියලා පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ සමහරලාට බෑ ධර්මය දන්නවා. ධර්ම ැගන නිසා මේක දේශනා කරේ කෞදකල ඒකක් දැනගන්න. තියෝක පට පැදිලීම න ක්ක සාති ර යතු බුදුරජාණන් වහන්ස පහල න කිය හ රජ ම ැර ල ම පැවිදි න ක ද ුණග හි න්ති මට ක් ත ර තු ක් ල මන සා කච්චාවක් කර චතු ති ර කරල ඒසා කච් වා ර ක්කු තිර තුම හත් වුණ ටකොටයි බුදුරජාන් වහන්සේ. මොනගැලයි කියල ො ල්ලතු ුදුරාන්සේ හැවන කොහද මේ යන්න මොට යන්න කවර දෙසාද පැවිදි උනේ කියල ඉඩට පසික්ව ම ුදුරජාන්හන්ස උ දෙසා පැවිදි උන්හන්සේ පලවුුණ කියල උන්හන්සේ හයාගෙන අනගමන් කියලම. ඉට පස්සේ බුදුජාහන්සේ වන වැට බුදුරාන්සේ දැක්කොත් අදනගඩ පුළුවන්ද කියලා. එහෙමනම් බෑ කියීවා. හැබැයි මසස ටහෝ නෑමේ බුදුරජාන් වහන්සේ කියලා පස්සේ ආරය නැනැස ලෝකෝතර නැනැස ඥාන චක්ෂුව පහල වුණට පස්සේ. ඒ රහා බුදුරජාණන්ය හඳුනා ගත නාමකයින් රූපකයන් හදුනා ගැනීම කිසි මමාරුවක් නෑ. එනිසා බුදුරජාණන්සේ හදුරගණ්ඩ අන්ඩුවෝන්නේ රූපකය හරහානෙ නාමකය හර නාමකය මොකක්ද ධර්මය. මහායාන්නේ සමර සූත්‍රවල තියෙනවා සම්බෝගකායි නිර්මාණකාය ධම්මකාය කියලා තුනකු ගන්නවා. සම්බෝගකාය මුල් මුල් කියන කොටහස් දෙකේගේෙ නිර්මාණකාය සම්බෝවකාය කියලෙන බුදුරජාණන්සේ බාහිර ක්‍රියාකාරකම් බභාග්‍යතු වහන්සේ ගැවතුම් පැවතුම් ඒටික. ධර්මකාය කියලා කියන්නේ දෙසු ධර්මය. එටගේ ආගෙම විස්තර කරන මහායානේ එනිසා සම්බෝගකාය නිර්මාණකාය භාගතුන් වහන්සේ පිරනම් පැවට පාස්ස ඉවරයි හැබ ධර්මකාය ජියමානයි. ධර්මකාය නැති කරන කටක්කා දෙමකොද ධර්මකාය ක කියරෙ චතුරහරිසතති චතුහරිස ොද කවද නැතිරන්නේ ුෘත් කාර්ශණය කටකත් ැති කරන්න පුුවන්ද බැහැ. ප්‍රවාසන්සේෂණ කටකත් නැති කරන්න පුළුවන්ද බැ ඒගේ තමයි චතුරරි සත්‍යය කියලාැන ලෝක ධර්මතා විශ්ව නීතිය එක අප අවබෝධ කරගත්තර පස්සේ දුක නැතිවෙනවා. චතුර සතය අවබෝධ කරනට මොකක්ද නැතිවවෙන්නේ දුක්කසාතතිය නැතිව වෙනවා සමදේශත්‍යය නැතිවෙනවා මාර්ග සත්‍යය නැතිව වෙනවා. නිරෝධ සත්‍යය නිරදවනට තමයි පත්වවෙ. නිෝධ සතිය නැතිවෙනවා කියන්නේන. එතිනිසා ඔන්න දැන්මේ වෙලාවෙ සීපත් කර ගන්නට ඉති ඔතෙන්ට ආපු කෙනට වාදයවාද නෑ ඔතෙන්ට නාපු කෙන අල්ලා ගන්නකොයිද මැල්ල උපදිනවද නැද්ද. සැපදුක් ලැබෙන දයෝද ඉබේද වෙන කවරුවක් වදද. ඔය ප්‍රශ්නපත්තරේ අපට ඔය ප්‍රශ්නපත්තරේ ගණ්ඩ ඕ නෙමනෙ. මො අපට ඒට වඩා සාර්ථක ප්‍රශ්නපත්තරයක් සහ උත්තර පත්තරය අපට තියෙනවා චතුරාර සතතිය. චතු ස උත්තර ොෝග යා ගෙන අපි යාමු. තින් ඒ අනගමන් මගේ අපට තින යුතුකං වගකීම් ඉස්ස සිද්ධ කරන්නට අද මේ ගුණවත් මෞතුමිය පියානන් සහෝදරාදිී මේේ සිද්ධ කරන්නේ කෘතිව දීත්තුවයා ගෞරයතු. එනිසාටත් ඇත්තටම දුකයි, ද ර ස් වාමන් වහන්සි පොත්වීම පටත් ැස්සවට තාමත් මතක් කරත්මකද සමීපෙහිට ප සාමාන්‍ය ගුරුවවරය කුට අඩ සමීප කෙනෙක් බවපට පත් බවටා අපට පත් වනා. න්හන්සේගේ ගුණ සේපත් කරලා තමයි ගුණඇත්මවතුම ඇතුළකොට පාන ඇතුළු කොටම පිරිස මේක සංවිධානය කරගත් ඉතිං අපේ දැශ පෑදුව මට සංස්කෘතිය අයන්නේ දර කියල දුන්නේ දම්මා ලංකාර ස්වාමින් වහන්සේ මට විද්‍යෝධේ ග්‍ය අවුරුද්දේම ශිෂත්තයක් කම්ඹුුණ ජයදවත්තුක සිර ශිෂාත්ය සංස්ෘතවට දම්මා ලංකාර ස්වාමිනය තමයි කරේ අපට ලොකෝ හලට නාගා සිටුවීමක් අඩිත් ස්වාමීන් වහන්සේ අතරෙ ම්මා ංකාර ස්වාමන් වහන්ේ විද්‍යෝධ පිරිවනේදී අප ඔසවාතැබීමක් සිද්ධ කලයිනිසාට මේ දැම්මේ කියනකොටත්. දුකයි දම්මා ලංකාර ස්වාමින්න් වහන්සේ කියෙන මතක් කරනකොට. ඉතිං මේ තමයි ඉතින් බුදුරජාන්සේ දුක් සත්‍යය කියර දේශනා කළ ඉනිසා සම්මත්්‍යහිතන්ඩ තාත්හිතන්න්න සහෝදර සහෝදරයන්සිීල දෙනමත් හිතන්ද. ඒවාගේ උතුම් ස්වාමීන් වහන්සේ නමක්ක, අපේ ඥාතිවරය බවට පත්වුණ ශාසනේත කෙටිකාලකින් ලොකු සටානක් තිබ උතුමාන් වහන්සේ නමක් එමනිසා. උත්පත්තියෙන් න්නං පනස්සනිි වසර අද වැටහි වැඩ හිටිය අනං ගෞරමණිය දම්මා ලංකාරස්වාමින් වහන්සේ. එනිසා උණහන්සේගේ පරලෝ ජීවිතේත වන්සේ මේ ආසනේදගෙන බණකී වරටට ලෝකෙත උනාහන්සේගේ පරලෝ ුණ්ඥාත්මී ජීවිතේයට මේ ධර්මදානමය කුසලේ කාන්තෙන් අත්පත්වේවා. හන්සේගේ ධර්මක්ඥානය භාවනාඥානය බුදුන් පත්වේවා ස්වාමි වහන්සේට මේ අපි දේශනා කරගෙන පු චතුරාර සතතිය ඉතා ඉක්මැනින් අවබෝධවේවා කෙලා ගෞරවෙන්න්නුතු පුුණ්ඥාන මෝදනා කරන්නට. වයිඩ ප්‍රේමදා සමහත්මයා සහ MMD ලීලාවතිී මහත්මියගේ දෙමවපියන්ට පුඤ්ාන මෝදනා කිරීමට අපේක්ෂිතයි. GED කරුණාවති මහත්මිය KD ධර්මසිරි මහත්මයා බැලුම් හර විපස්සි ස්මෙන්න් වහන්සේ මහෝපාදධ්‍යයන් වහන්සේ.ඒවාගේ බෞද්ධ මාධ්‍ය ජාලය ඇතිකොටවාදාලේ ධරණනාගම කුසල දම්මනායක ස්වාමීින් වහන්සේ මේ ගී පැවිදුූතුමන් වහන්සේලාට මේ පින් නිවන් කෙලවර කොට පවතිීවා කෙළ ගෞරුවවෙන් සහ මෛත්‍රීම් පුුණ්්‍යානුමෝදනා කරන්න. දේශනාාව පොවත්වන මටත් ආශිරවාද කරලා තියෙන. ඉතින් මට දම්මා ලංකාර ස්වාමින් වහන්සේ කියනවා උබහන්සේගේ බණ්‍යනකොට අනිවාරයෙන් අපේ අම්මහනෝ ඔබහන්ේගේ ධර්ම දේශනාවට අප අම්මහර කැමති කියලා. අප අම්මට හොඳ ධර්මඥානයක් තියෙනව කියලා නොවෙෙක් අවස්ථාවල් තිමා සමග කතා කරලා තියෙනවා. ඉතිං වයිඩ පේමදා සමහත්මය MMD ලීලාවති මහත්මිය මේ තමායි අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේගේ ගුරුතුමාන් වහන්සේගේ. බෝසත් මවපියය දෙපල ඒ මවපිය දෙපල ඇතුළු කොට. විස්ස ඒ හැවරිවත් අලුබෝමුල් අවරිවත් අලුබෝමුල් මේ ලිපෙනන එපදිංචි මේ ගුණුවත් මවපිය දෙපල සහ මේ සත්පුරජි සහෝදරාදීන් තමයි අද දම්මා අංකාර ස්වාමින් වහන්සේ ගුණසී පත් කරලා මේ පිංකම සංවිධානය කරගත්තය කරගත්තේ මමත් ගොඩක් සතුට වෙනු අම්මා. මේ දේශනාවට මගේ නම අනුමත කරලා ලබාගෙන තියනඒ එක පිළිබඳ. එනිසා ඒ කරුණුත් සිහිපත් කරගෙන මෞ්පිය දෙපලටත් සහෝදරාදීින් සසිලු දෙනාටමත්. පෞුල්ලොල බෙදීගී අනෙකුත් ශාකා ප්‍රශාකා පුංචි දරුවන් නඇතුරු කොට සිලු දෙනාටමත් හැම දෙෙනනම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා. හැම දෙනාගේම දරමක් ඥාන භාවනාක් ඥයන මුදුන් පැමිණේවා. හැම දෙනාටම චතුරාර් සැත්‍යවබෝධය දක්වාම ශාසනනික වසේ ඥාතිිත්වයක් තියාගෙන සිදුකරනය කුසල් හේතුවාසනාවේවා කියලා දිිෂඨාන පීටවා ගන්ත්‍ර. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්හන්තු සාාසනං චිරන්රක්ඛන්තු දේශනං, චිරන්රක්කන්තු මම්පරන්තිී ඉමිනාධිකාරේන කතේන සුද්ධ චේතසා ද্මලකාරමතේරපනතු siවම්පදම් இමනාධකාන කतेන සුද්ද cetතසා දමලකාරමතරපනතු siවම්ප இමනාධකාන කतेන සුද්ධචතසා දම්্මලකාරමතරපනතු siව පdang